අපි ඒකාබද්ධ වෘත්ති සමිති විදියට මේ ප්‍රශ්නේ ජනාධිපතිතුමා ගාවට යොමු කිරීම අවසානයේ නැවතුනේ එතනින්. එතනදී ජනාධිපතිතුමා පැහැදිලිවම සඳහන් කරේ භූ දේශපාලනයේ ප්‍රශ්නේ නිසා ඉන්දියාව සහ චීනය කියන රටවල් දෙකේ බල අරගලය නිසා සියලු දේවල් සලකලා බලලා මම ගන්න ඕන හොඳම තීන්දුව තමයි මේ අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ 51ක් ශ්‍රී ලංකා රජයටත් 49ක් ඔය කියන අදානි සමාගමටත් කියලා. එතකොට අපි කියන්නේ භූ දේශපාලනීය ගැටලුවක් විසඳගන්න අපේ රටේ 100%ක් අයිතිය තියෙන සමාගමක්. අපේ රටේ 100%ක් අයිතිය තියෙද්දි ඇයි අපි 51ක් ගන්න මෙච්චර දඟලන්නේ? අපිට තියෙන ප්‍රශ්නේ ඒක. ජනාධිපතිතුමා පැහැදිලිවම සඳහන් කරේ රටවල් දෙකක් අතර තියෙන බල අරගලය නිසා සාධනීය දෙපැත්තකින්ම හිරවලා ඉන්න රටක් විදියට අපිට තනියෙන් නැගිටින්න බෑ. ඒ නිසා අපි මෙතන හිරවලා ඉන්නවා. එතකොට මේ නැගෙනහිර පරයන්තය සම්බන්ධයෙන් පහුගිය කාලේ ගත්ත රජයවල් වල ගත්ත ප්‍රතිපත්ති නිසා සහ ඒ රටට අහිත කරන ප්‍රතිපත්ති පැත්තකට තියලා මේ පවතින වාතාවරණය තුළ හොඳම තීන්දුව තමයි මේ ගත්තේ කියලා. එතකොට අපි කියන්නේ දැනට නැගෙනහිර පරයන්තය 100%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුයි. එතකොට 10 වෙනි මාසේ 27 වෙනිදා ඉඳන් මේ නැගෙනහිර පරයන්තේ මෙහෙයුම් කටයුතු පටන් ගත්තා. දැනට 100%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අපේ සේවක මහතුරු තමයි මේක මෙහෙයුම් කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. එතකොට පැහැදිලි වර්ධනයක් මේ තුල තියෙනවා. අවුරුදු 5ක් මේ පරයන්තය හදලා නිම කරලා මෙහෙයුම් කටයුතු කරන්න පුළුවන් තාක්කල් අවුරුදු 5ක් උඩ බලාගෙන හිටියනේ මේ පාලකයෝ කවුරු වුණත්. පවතිච්ච ඕනෑම දේශපාලන වශයෙන් වෙන්න පුළුවන් ඔය අපිට තියෙන නොහැකියාව මත වෙන්න පුළුවන්. නමුත් මේක යොදාගත්තේ නැහැ සක්‍රීය දායකත්වයකට කියන චෝදනාව අපිට තියෙනවා.